මිනිසුන් යාලිත් කරන්ට් එක දෙයි. මේව తాවකාලිකයි. ඒක පැහැදිලි ඔබ කියන්නේ ඔබ? තා හරිම తాවකාලිකයි. තව මාස කීයකටද? මාස දෙකක් තුනක් නම් මේක නම් අනිවාර්යයෙන්ම වෙනවා. මාස දෙකක් හතරක් යනකොට අනිවාර්යයෙන්ම 100%ක් එක්ක කරන්නේ නැහැ. එක්ක ගෑස් නැහැ සාදාටම. ඒ එච්චර දැන් දරුණු වෙලා ඉතින්. එදුර යාලි කැලේ ඉන්නේ කවුද ඉන්නේ යාලි කැලේ? යාලි කැලේ? ඔව් යාලි කැලේ මේ වෙලාවෙ ඉන්නවා එක්සත් ජාතීන්ගේ හම්බව. මේ මුරේ පැත්තේ ඔය ලකේගල ඒ පැත්තට වෙන්න මේ උඩ කැලේ ඉන්නවලු ඇමරිකන් කට්ටියක් මට මේ ඉබරද කට්ටියක් කිව්වේ. ඒක ඇත්ත නැත්ද දන්නේ නැහැ. ඒතොර මේ හම්බන්තොට හාබර් එකේ ඉන්නවා මේ චීනු වෙනම මේ යුද මැදිස්ත්‍යස්ථානය. රසියාව මැද පෙරදිග අල්ලගන්න එකම හේතුවක් තියෙන එක රටකට ගහන්න. එක තනි රටකට ඒගොල්ලෝ ගහන්න ප්ලෑන් කරා. මුල් ලෝකෙම එකතු වෙලා ඒ රටට ගහන්න. මට කියන්න බෑ. ඒකේ පළවෙනි පියවර තමයි යුක්‍රේනයේ ආක්‍රමණය කිරීම. කොයි කාලෙටද ඇමරිකාවට ඒගොල්ලෝ ප්‍රශ්න දාන්න බලාපොරොත්තු වෙන්නේ? මම හිතන්නේ තව අවුරුදු දෙකක් යනකොට ඇමරිකාව සම්පූර්ණයෙන් ඉවරයි. ඉතින් සිල්ල මහත්තයා දැන් යුද ශක්තිය බැලුවත්, ගුවන් යානා ශක්තිය බැලුවත්, අවියාවිද බැලුවත් ඇමරිකාවනේ ලෝකේ බලවත්ම පොලිස් කාර්යය. ඒ ඔක්කොම බොත්. ඇයි මේ ශාලාවේ යුද අවිගබඩාව එකපාරට ගිනිගත්තේ? ඒතොර ඇයි ඇමරිකාවේ සවුත් කැරෝලයිනා වල තියෙන ලොකුම පෝර ගබඩා සංකීර්ණ ගිනිගත්තේ ඇයි? සම්පත් මහත්තයා මේ ඔක්කොම එකට එකක් සම්බන්ධයි. ඒ කියන්නේ ඔය ඩොට් ඔක්කොම කනෙක්ට් වෙනවා. ඔව් ඒක තමයි ඩොට් කනෙක්ටර් කියන්නේ.